මැයි 21 නිසිකල ධර්ම ශ්‍රවණේ නම් වූ මංගල කරුණ පිළිබඳව පහදා දෙන ධර්ම දේශනය. නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම් රුවනට සමදා සදම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහ සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදාති සරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන සිත පහදවා ගන්නට, ඒ වගේම මේ උතුම් දුර්ලභ ලාභය අපට ලබලා දුන්න අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු සාමින් වහන්සේට අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, දැන් සූදානම් වෙන්නේ මේ පින්වතුන් ඔබ දායකත්වයේ දරලා තියෙන්නේ මේ උතුම් වෙසක් මාසය තුල පැවැත්වෙන දේශනා මාලාවට. ඒ මංගල කාරණා විස්තර වෙන දේශනා මාලාව. එතකොට පින්වත්නි, මේ මංගල කාරණා ඇසුවේ මිනිසු නෙවෙයි, බුදුරජාණන් වහන්සේගෙන් ඇසුවේ දෙවියෝ. එතකොට මිනිස්සු ආසා නැද්ද තමන්ට යහපතක් හදාගන්නට? සුඛ කාමානි භූතානි, මිනිස්සු සියලු සත්වෝ කැමති සැපට. ඉතින් දෙවිවරු මිනිස්සු මංගල කාරණා හෙව්වේ තමන්ට යහපත හදාගන්නට. අද කාලේත් මංගල කාරණා නොයෙක් විදියට හොයනවා මිනිස්සු. තමන්ට යහපතක් කරගන්නට නැකතෙන් හොයනවා, කේන්දරෙන් හොයනවා, දේවාල ගානේ ගිහිල්ලා හොයනවා, මංගල කාරණා හොයනවා හොයනවා. දියුණු වෙච්ච කෙනෙක් නෑ. මේ ජීවිතේ නම් මොනවා හරි කාලා ඉඳී මරණින් මත්තේ කිසි කෙනෙක් සුගතියකටවත් යාගන්නේ. හේතුව තමන් මංගලයි කියලා හොයන කාරණේ තුලම අවමංගල්‍ය තියෙන නිසා. මංගල කාරණා පින්වත්නි ලෝකෙට දෙසන්නේ බුදු කෙනෙක්. බුදු කෙනෙක්, බුදු කෙනෙක් දේශනා කරනවා ඇරුණුකොට මනාකොට මංගල කාරණා කවුරු නම් දේශනා කරන්ටද? ඒක නිසා පින්වත්නි අපේ පිනක් තියෙනවා මෙව්වා අසන්ට. අපි අසන දේ වැරදුනොත් එහෙම හිතන්ට මිනිස්සෙකුට. දැන් මේ ශ්‍රී සද්ධර්මය අපිට ඇහෙන්නේ කොහෙන්ද? බුද්ධ දේශනාවේ තියෙනවා පින්වත් මහණෙනි, මේ බාහිරින් ලැබෙන අංග දෙකක් තියෙනවා. බාහිරින් ලැබෙන අංග දෙකක් තියෙනවා. ඒ දේ තමන්ව පූජනීය කරන්න, තමන්ගේ දියුණුව පිණිස, තමන්ගේ යහපත පිණිස, තමන්ට මේ සසර දුකින් නිදහස් වෙන්න පවතින මූලිකම කාරණා දෙක. ඒ තමයි කල්යාණ මිත්‍ර ඇසුර පළවෙනි එක. කල්යාණ මිත්‍රයාගෙන් තමයි පින්වත්නි අපිට ධර්මය ඇහෙන්නේ. සත්පුරුෂයාගෙන් ඇහෙන්නේ සත්පුරුෂ ධර්මය. අසත්පුරුෂයාගෙන් ඇහෙන්නේ අසත්පුරුෂ ධර්මය.
කල්යාණ මිත්‍රයාගෙන් ඇහෙන්නේ කල්යාණ ධර්මය. එතකොට පින්වත්නි, බුදු කෙනෙක්ගේ ධර්මය තියෙන්නේ කවුරු මතද? කල්යාණ මිත්‍රයා මත. බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කරනවා, පින්වත් ආනන්ද ස්වාමී කියනවා, භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිල්ලා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මට හිතෙන්නේ මේ බුද්ධ ශාසනයෙන් භාගයක්ම තියෙන්නේ කල්යාණ මිත්‍රයා මත. කිව්වා, හා හා ආනන්ද, එහෙම කියන්ට එපා. සකල මේවා ආනන්ද, මේ මුළුමනින්ම මේ බුද්ධ ශාසනයේ තියෙන්නේ මේ කල්යාණ මිත්‍රයා මත. එතකොට මේ බුද්ධ ශාසනයේ තියෙන්නේ කල්යාණ මිත්‍රයා මත. මේ බුද්ධ ශාසනයේ දියුණුව කරා යනකොට අපිට කල්යාණ මිත්‍රයා හම්බුනොත් හරි, බැරි වෙලාවත් පාප මිත්‍රයා සසරේ කර්මයකට තමන්ගේ ජීවිතයට සම්බන්ධ වුණොත් සුන් විනාසයි. බාහිරින් ලැබෙන භයානක අංගයක් අසත්පුරුෂයා. අසත්පුරුෂයාගෙන් යහපත් දෙයක් ඇහෙන්නේ නැහැ. අසත්පුරුෂයාගෙන් ඇහෙන්නේ අසත්පුරුෂ කොමමයි. අසත්පුරුෂයාගෙන් ඇහෙන්නේ තමන්ව වලපල්ලට දාන දෙයක්මයි. අසත්පුරුෂයාගෙන් ඇහෙන්නේ අසත් ධර්මයක්මයි. පින්වත්නි, මේ ජීවිතේ වැරදුනොත් සසරම වරදිනවා. මේ මොහොත වැරදුනොත් සසරම වරදිනවා. සසරම වරදිනවා. සසර වරදිනවා කියලා කියන්නේ මොකද්ද? ඊළඟ ජීවිතේ අපිට මනුස්ස ජීවිතේ අහිමි වෙනවා. එතනින් පල්ලයට වැටෙනවා. නිරය, තිරිසන් ලෝක, පෙරේත ලෝක ගිය දාට තේරෙන්නේ. මේක නිසා මේක සෙල්ලමක් නෙවෙයි. මනුස්ස ජීවිතේ ලැබුණේ අපිට චූන් එකේ ඉන්න නෙවෙයි. මේක අපේ පිනක් තියෙනවා, බුදු කෙනෙක්ගේ දහම ලැබිලා. අපි මේ ජීවිතේ හිතට අරගෙන ඉඳි. හැබැයි මනුස්ස ජීවිතයේ අවසාන හුස්ම ටික යනකොට තමයි තේරෙන්නේ අපි කරගත් දේකම අපිමයි කරගත්තේ, තව කෙනෙක් නෙමෙයි. ඒක නිසා පින්වත්නි, මේ ලැබිච්ච මොහොත රැකගන්ට කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. රැකගන්ට කියලා. ඒක නිසා මේ ලැබිච්ච දහම දැන් බුද්ධ දේශනාවේ තිනවා, සද්ධානෝ අරහතං ධම්මං නිබ්බානපත්තිය සුසුසා ලබතේ පඤ්ඤං අපමත්තෝ විචක්කනෝ. කිව්වා සද්ධාන රහතන් වහන්සේලා දේශනා කරන බණපද සදහැසිතින් යුතුව අසාගෙන හිටියට පස්සේ ආන් ඒ කිනාට ටික ටික ඒ ධර්මයේ හිත හිතා ඉදි තමයි මේ ධර්මයෙන් ප්‍රතිඵල ලැබෙන්නේ. අප්‍රමාදී වේක විමසන්ට කිව්වා. එතකොටයි ඒක ඇහෙන්නේ කාගෙන්ද? රහ කල්යාණ මිත්‍රයා රහතුන්ගෙන් ලැබිච්ච දේ. මේක නිසා පින්වත්නි, අපිට මේ රහතන් වහන්සේලා එක දිගට කටපාඩම් කරගෙන රැකගෙන ආපු ධහම මේ තියෙන්නේ. එතකොට මේ ධහම තමයි අපිට මේ දැනට අපේ පින්බලයකට ලැබිලා තියෙන්නේ, අපේ වාසනාවක්. ඒක නිසා ඉස්සර කාලේ ඔබට මතක ඇති, ඔබ පොඩි කාලේ මෙහෙම ලොකු ගෝසාවක් තිබ්බාද? එහෙම තිබ්බේ නැහනේ. මේ ඔබ දන්නවද, අන්නවර යුගයේ ස්වාමීන් වහන්සේලා පින්ඩපාත යනකොට මිනිස්සු දන් බෙදන්නට දන්නේ නැහැ. එච්චරකට මේ යුගේ පිරිහුණා. එහෙව් පිරිහිලාත් අපි මේ අපේ මොකද්ද වාසනාවකට ආයේ සසුන මතුණා. ඒකයි. ඒක නිසා අද අපි කතා කරන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. ඒ ධර්මයේ මොන වගේද? ආදි කල්යාණං මුල පිරිසුදුයි, මජ්ජේ කල්යාණං මැද පිරිසුදුයි, පරියෝසාන කල්යාණං අගත් පිරිසුදුයි. මුල මැද අග කියන්නේ මොනවද? සීල සමාධි ප්‍රඥා. සාත්තං අර්ථ සහිතයි. ඔහේ කිව්වකන් නෙවෙයි. සබ්බ්‍යංජනං මුළුමනි ව්‍යංජන සහිතයි. කේවල පරිපූර්ණ මුළුමනින්ම පිරිපුන් ධර්මයක් පාරිසුද්ධ. ඒ ධර්මයේ තමයි ස්වාක්කාතෝ භගවතා ධම්මා. මුලමැදග පිරිසුදු ධර්මයේ සම්දිට්ටිකෝ මේ ජීවිතේ දකින්න පුළුවන්. අකාලිකෝ ඕනේ කාලයක දකින්න පුළුවන්. ඒහිපස්සිකෝ ඇවිල්ලා බලන්න කියලා කියන්න පුළුවන්. හිරු සඳු වගේ පැහැදිලි. හංගිල්ලක් නැහැ. තමා තුලින්
ගලප ගන්න පුළුවන්. ඕපනයිකයි පච්චත්තම් වේදිතා බෝ විඤ්ඤෝහි නුවණැති අයටයි මේක ගෝචර. හිස් මිනිස්සුන්ට මේක අදාළ නැහැ. ඒක නිසා තම තමන්ට නුවණ තියෙනවාද නැද්ද කියලා තේරෙන්නේ ධර්මයට හිත පහදින තරමට. ඒක නිසා පින්වත්නි මේ ධර්මය අහනකොට බුදු කෙනෙක්ගෙම ධර්මය අහන්න ඕන. අපිට හිතෙන හිතෙන දේවල් අහලා බෑ. එක එකනා කට තියනවට ඕන දේවල් කියයි. එක එක මිනිස්සු එක එක ගුවා කියනවා. ලංකාවේ බුදුරජාණන් වහන්සේ පහළ වුණා කියලා කියනවා. කටට එනවට ඔක්කොම කියනවා. එහෙම කියලා බෑ. එව්වා විඳවන්ට වෙනවා. වැරදි විදියට ගිල්ලොත් එව්වා විඳවන්ට වෙනවා. ඒක නිසා හරියට බුදු කෙනෙක්ගේම ධර්මයේ කෙනෙක් ඇසුවොත් ආන්න එයා බේරෙයි. නැත්තන්නම් අසත්පුරුෂයාගෙන් ලැබුණොත් අසද්ධර්මයේ කොහොඹ ඇටේ තමා හිටවන්නේ. ඒකට මීපැණි කිරිදියරෙහි. හැබැයි කොහොඹ ඇටෙන් හැදෙන්නේ මොකද්ද? කොහොඹ ගහක්. මුළු මනින්ම තිත්තයි. ඒ වගේ අසත්පුරුෂයාගෙන් ලැබෙන්නේ සද්ධර්මය නෙවෙයි අසද්ධර්මය. එහෙම තමන්ගේ ජීවිතයට අසද්ධර්මය ලැබුණොත් සසරම ඉවරයි. මේක සසරටම බලපානවා. ඒක නිසා පින්වත්නි අපේ වාසනාවට ධර්මයේ දැන් කතා වෙන්නේ. අද අපි මේ වෙසක් පින්කම් මාලාවේ මහා මංගල සූත්‍රය ඇසුරින් කරුණු කතා කරන්නේ. අද අපිට තියෙන්නේ මාතෘකාව කාලේන ධම්ම සවනං නිසිකලට ධර්ම ශ්‍රවණය කියන මගුල් කරුණ, මංගල කරුණ. බණ අහන එක මංගල්‍යයක්. බණ අහන එක තමන්ගේ යහපත සදලා දෙන දෙයක්. බණ අහන සවන් දෙක යුග සසරේ යනකොට කවදාවත් ලෙඩ රෝග වලට ගොදුරු වෙන්නේ නැහැ. එච්චර පිම්බලයක්. ඇසීන් මාත්‍රයෙන් මිනිසයාගේ ජීවිතයට සෙත සැදෙනවා. ඇසීන් මාත්‍රයෙන් ඒ ධර්මයේ පුරුදු කිරීම ගැන කවර කතාද? ඒක නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දුර්ලභයි මේ ඔබ අහන ධර්මයේ. කාලෙට අහන්නේ බුද්ධ දේශනාවේ තියෙනවා එක තැනක පින්වත් මහණෙනි මේ ජම්බුද්දීපේ, ඒ කියන්නේ ඉන්දියාව, ලංකාව නෙවෙයි, ඉන්දියාවේ සොඳුරු භූමි, ඒ කියන්නේ ගංගා, ඊළඟට තනකොළ ලස්සනට හැදිලා තියෙන රමණීය භූමි, පොකුණු, දඹදිව ගොඩාක් නැහැ, ටිකයි තියෙන්නේ. සමහරවිට විෂම භූමි තමයි හැමතැනම තියෙන ඉන්දියාවේ. ටිකක් තියෙනවා ලස්සන භූමි, ලස්සන උද්‍යාන චුට්ටයි තියෙන්නේ. විෂම තැන්, ඒ කියන්නේ දුර්ග, ඉනස වන, ඊළඟට කාන්තාර ගොඩක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ආන් ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේ ලස්සනට මේ කාරණය මතු කරනවා. කියනවා මේ ලෝකේ අර ඉන්දියාවේ ලස්සන තැන් ටිකයි තියෙන්නේ, විෂම තැන් ගොඩක් තියෙනවා. ඒ වගේ තමයි මේ ලෝක සත්වයාගේ වතුරේ තමයි ගොඩක් සත්තු ඉන්නේ. ගොඩ බිමින් සත්තු චූට්ටයි කිව්වා. වතුරේ තමයි ගොඩක්ම සත්තු ඉන්නේ කිව්වා. හරියට දඹදිව හොඳ තැන් චුට්ටයි තියෙන්නේ, විෂම තැන් ගොඩක් තියෙනවා වගේ. ඊළඟට කියනවා ගොඩාක් සත්තු, මේ ගොඩ බිමේ ඉන්න සත්තු අතර මිනිස්සු ඉන්නේ ටිකයි. තිරිසන් සත්තු තමයි ගොඩාක් ඉන්නේ කිව්වා. මිනිස්සු ටිකයි ඉන්නේ ගොඩ බිම. ඒ මිනිස්සු ටිකක් ඉන්න අතරේ මිනිස්සු චුට්ටයි ඉන්නේ දඹදිව. බුදුරජාණන් වහන්සේ පහළ වෙන වටේට මිනිස්සු ටිකයි ඉන්නේ. ගොඩක් ඉන්නේ ඈත රටවල් වල. මේ තමන්ට ධර්මය අතෑරෙන විදිය මම මේ කියන්නේ. ඊළඟට වදාලා ඒ කියන්නේ මධ්‍ය දේශයේ චුට්ටයි ඉන්නේ. අනිත් තැන්වල ගොඩක් ඉන්නවා. ඊළඟට ඒ මධ්‍ය දේශෙත් ඉන්න මිනිස්සු අතරේ සත්පුරුෂයෝ, ගුණවන්ත මිනිස්සු ඉන්නේ චුට්ටයි. මේ කියනකොට අපේ මේක ඇත්ත නෙවෙන්නම් කියලා හිත පිච්චිලා යනා වගේ දැනෙන්නේ කීප දෙනෙකුට. හැමෝට මේක වෙන්නේ නැහැ.
අපි මේ බණ කියන තරමට හැමෝටම මේ පපුුව පිච්චිලා ගිහිල අපේ මෙහෙම එකක් තියෙනවා කළ හිතෙනවාද. එහෙම හිතෙන්නේ නෑ, චුට්ටකට හිතෙන්නේ. ඊට පස්සේ එහෙම හිතෙන අය අතරත් ප්‍රඥාව තියෙන්නේ, නුවණින් කල්පනා කරන්නට හැකියාවක් තියෙන්නේ චුට්ට දෙනෙකුට, ගොඩකට නෑ. ඒ ප්‍රඥාව තියෙන කෙනා කානුවේ කානු හෝද හෝද ඉන්නවද, වැසිකිලි හෝද හෝද ඉන්නවද කියලා කියන්න බෑ. කොතන ඉන්නවාද කියලා කියන්න බෑ. ප්‍රඥාව තියෙන අය අතරත් බණ අහන්ට ලැබෙන්නේ, බුදු කෙනෙක් දකින්ට ලැබෙන්නේ චූටි දෙනෙකුට. අද කී දෙනෙක් නම් අඟුලි මාලා අම්මා මරණව ඇද්ද? කී දෙනෙක් දරුදුකින් සොයින් ගෙලලා ගන්න ඇද්ද, වහබුණු ඇද්ද දරු දුක නිසා? ඒ බුදු කෙනෙක් දකින්ට නැතිකමේ ලැබෙන සාපේ. බුදු කෙනෙක් දකින්ට ලැබුණා නම් ඒ ඔක්කොම දෙනා සසරින් නිදහස් වෙයි. ඒකයි. ඒක නිසා පින්වත්නි, චූටි දෙනකුටයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අසන්ට ලැබෙන්නේ. ධර්මයේ ඇසුණත් පින තියෙන්නේ පින්වත්නි චූටි දෙනකුට හිත පහද ගන්නට. ඇයි? අසත් ධර්මය ඇහිච්ච ගමන් අසූචි වලට සුනකයෝ දුවනවා වගේ අසත් ධර්මයේ පස්සේ යනවා. හිතන්ට ඔන්න මේ ලංකාවේ බුදුරජාණන් වහන්සේ පහළ වුණා කියලා දැන් ගෝසාවක් යනෝ නේද? අසත් ධර්මයක් ඕගාලා යනවා කට්ටිය. ප්‍රඥාව කියන එක පින් බලය කියන එක නෑ. තේරුම් ගන්නට මේකින් ගොඩක් අයට මග ඇරෙනවා ඒ අවස්ථාව. ඒක නිසා මේ විදිහට තේරිලා චූටි දෙනෙක් මේ බුදුරජාණන් වහන්සේගේ බණපද වලින් ප්‍රයෝජන ගන්නවා. චූටි දෙනෙක් ඒ අතරට කවුරු නම් අහුවේද? අපි මහන්සියක් ගත්තොත් ඒක අපිට. ඒක නිසා පින්වත්නි මේ ධර්මයේ එතරම්ම දුර්ලභයි. ඔබ අහලා තියෙනවද ඉස්සර සිද්ධියක්? එක රජ කෙනෙක්ට ආරංචි වෙනවා මේ ලෝකෙට බුදුවරු කියලා පිරිසක් පහළ වෙනවා. බුදුවරු කියලා පිරිසක්. එතකොට මේ රජුරෝ කල්පනා කරනවා මේ බුදු කෙනෙක්ගේ ධර්මය තමයි අපිට රැකවරණයට තියෙන්නේ. රජුරෝ කල්පනා කරනවා කවුද දන්නේ මේ බුදු කෙනෙක්ගේ ධර්මය දන්නේ? අනබෙරයක් යවුවා. අනබෙර යවලා පණිවිඩයක් කිව්වා, බුදු කෙනෙක්ගේ බණපද දන්න කෙනෙක් ඉන්නවා නම් රාජමාලිගයට එන්න. රාජමාලිගයට ඇවිල්ලා මට බුදු කෙනෙක්ගේ බණපදයක් කියලා දෙන්න. මං එයාට ඇතෙක් බරට වස්තුව දෙනවා. ඇතෙක් බරට වස්තුව දෙන්නම් කිව්වා. කවුරුත් නැහැ. කිසි කෙනෙක් නැහැ. ඊට පස්සේ කිව්වා, හරි මං ඇත්තු දෙන්නෙක් බරට දෙන්නම් වස්තුව, මට එක බණපදයක් ඇවිල්ලා කියන්න බුදු කෙනෙක් කියන එකක්. කිසි කෙනෙක් නැහැ. කවුරුවත් නැහැ. ඊළඟට කිව්වා, හරි මං මගේ මාලිගාව දෙනවා ඒ කෙනාට එක බණපදයක් කියන්න. කවුරුවත් නැහැ. ඊළඟට කිව්වා, එහෙනම් මම මගේ රාජ්‍යයෙන් භාගයක් දෙනවා එක බණපදයක් කියන්ට. කිසි කෙනෙක් නැහැ. ඊළඟට කිව්වා, හරි මම මගේ මුළු රාජ්‍යෙම දෙනවා බුදු කෙනෙක්ගේ එක බණපදයක් මට කියලා දෙන්නට. කවුරුවත් නැහැ. ඒ යුගයේ බුදු කෙනෙක්ගේ ධර්මය කියන කෙනෙක් නැහැ. ආහසයි බණ අහන්ට, නමුත් ධර්මේ නෑ ලෝකේ. ආසයි සිල් රකින්ට, සීලය ගැන කියලා දෙන්න කෙනෙක් නෑ ලෝකේ. ආසයි ශ්‍රාවකයන්ට දන් පුදන්ට, ලෝකේ දන් පිළිගන්ට පිරිස නෑ ලෝකේ. එහෙම යුග රජ්ජුරුව කල්පනා කළා, බුදු කෙනෙක්ගේ බණ අහන්ට නැති රාජ්‍යයක් මට මොකටද? මට මෙහෙම රජකම් මොකටද? මං යනවා බුදු කෙනෙක්ගේ බණපද හොයාගෙන. ඇවිදගෙන ගියා පිපාසයෙන් යන මුවෙක් වගේ. පාර දිගේ අහගෙන යනවා, කවු උඹලා දන්නවද බුදු කෙනෙක්ගේ බණපද? අපි දන්නේ නැහැ කියනවා මිනිස්සු. ඔහේ යනවා.
පිස්සෙක් වගේ යනවා. හොයන මොකක්ද හොයන්නේ? බුදු කෙනෙක්ගේ බණ. මේ වගේ පුටුවල ඉඳගෙන බිම ඉඳගෙන අහන්ට යුගයක් නෑ එහෙම. ඊට පස්සේ සක්දෙවිඳු මේක දැක්කා. මහා යක්ෂයෙක්ගේ වේශයෙන් ඇවිල්ලා කිව්වා, මන් දන්නවා බණපද, හැබැයි මට බඩගිනි, මන් තෝව කනවා කිව්වා. කිව්වා, නෑ නෑ නෑ, මං කන්ට කලින් මට බණ කියලා හිටපන්. කිව්වා, නෑ මට බඩගිනි, තෝව කනවා ඉස්සෙල්ලා. ඊට පස්සේ කිව්වා, නෑ මං කොහොමත් කන එකේ හිටපන්, චුට්ටක් සුවඳ පැනින් නාලා එන්නම් කියලා සුවඳ පැනින් නාලා පිරිසුදු වෙලා කිව්වා, උඹයි මට බණ කියන එකයි උඹ මාව කන එකයි දෙකම එකවර කරමු. යකා කැමති වුණා. ඊට පස්සේ ලොකු ගන්ධක් උඩට නැග්ගා. ධර්මයේ කෙරෙහි ආසාවෙන් ගියපු නිසා දහං සොඬ කියලා හැඳින්වුවයි රජ්ජුරු. කන්දේ ඉඳන් කිව්වා, එහෙනම් උඹ මං දැන් ගලේ ඉඳන් පනිනවා උඹේ කටට, උඹ මට බණ කියාපන් දැන්. එක බණපදයකට. ඊට පස්සේ උඩට ගිහිල්ලා යකා කට ඇරගත්තා, පැන්නා. සක්දෙවිඳු සක්දෙවි රූපෙන් අල්ල ඔසවා ගත්ත තමන්ගේ අත් දෙකින් ආනුභාවයෙන්. ඔසවාගෙන අසුනේ තියලා බණපද කිව්වා, ගාථා දෙකක්. එහෙම යුගයක් තිබ්බ ලෝකේ. ඒක නිසා පින්වත්නි, මිනිස්යාගේ දියුණුව පිණිස පවතින මේ දේ මිනිස්යාගේ දියුණුව පිණිස පවතිනවා නම් අපි කොච්චර වෙහෙසක් ගන්න ඕනද මේ වෙනුවෙන්. නමුත් අද කාලේ අපිට සිහියක් උපදිනවද ඒ බුදු කෙනෙක්ගේ බණ අහන්නට? කීයෙන් කී දෙනාටද? දැන් ඔබ මේ ධර්ම දානය සඳහා මේ දායකත්වය දරන්නේ ඒ දහම් බණපදවල තියෙන වටිනාකම යමක් චුට්ටක් හරි දාන නිසා. ඒක නිසා පින්වත්නි, එච්චරකට දුර්ලභයි මේක. අද අපගේ මාතෘකාව කාලේන ධම්ම සවණක්, නිසි කලට දහම් ඇසීම. එතකොට බුද්ධ දේශනාව එක සූත්‍ර දේශනාවක් තියෙනවා, ඒ අංගුත්තර නිකාය හතර පොත් වහන්සේගේ පග්ගුණ කියලා සූත්‍රයක්. පග්ගුණ ස්වාමින් වහන්සේට වදාළ දේශනේ. ඒ දවස්වල පග්ගුණ ස්වාමීන් වහන්සේ හොඳටම අසනීප වෙලා හිටියේ. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ දවසක් බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, අපේ පග්ගුණ ස්වාමීන් හොඳටම අසනීපයි. අනේ ස්වාමීනි හොඳටම ලෙඩ වෙලා ඉන්නේ. ආනන්ද ස්වාමීන්ගේ හිත උණු වෙනවනේ. හරියට හිත උණු වෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ගාවට ගිහිල්ලා කියනවා, ස්වාමීනි පග්ගුණ ස්වාමීන් වහන්සේ දුකටපත් වෙලා ඉන්නේ. අනේ ස්වාමීනි ගිහිල්ලා උන්වහන්සේ දැක බලා ගත්තොත්, උන්වහන්සේට ධර්මයෙන් අනුශාසනා කළොත් හොඳයි නේද? භාග්‍යතුන් වහන්සේ නිහාඩව ඉවසවුවා ඒක. ඊට පස්සේ පසුවද හවස් කාලේ භාග්‍යතුන් වහන්සේ භාවනාවෙන් නැගිටලා පග්ගුණ ස්වාමීන් ගාවට ගියා. ගිහිල්ලා වාඩි වෙලා ආසනේ වාඩි වෙලා භාග්‍යතුනාසේ ඈතින් එනකොටම පග්ගුණ සංසතට ඇඳේ ඉන්න බෑ, නැගිටින්න හදනවා. භාග්‍යතුනාස කිව්වා, හා හා ඔහොම ඉන්න, නැගිටින්න හදන්න එපා. ඊට පස්සේ ඒ එතන තිබ්බ පුටුවක් ඒකේ වාඩි වුණා. වාඩි වුණාට පස්සේ භාග්‍යතුනාසේ අහනවා, කොහොමද පග්ගුණ ඉවසන්න පුළුවන්ද? වේදනාව වැඩිද? එහෙම නැත්නම් වේදනාව අඩුයිද? අමාරුයිද? අඩුවීම පේනවද ලෙඩේ? පග්ගුණ ස්වාමීන් වහන්සේ කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඉවසන්ට බෑ, හරි අමාරුයි, මරණ මාත්‍ර වේදනයි, ඉන්ට හිටින්ට බෑ කියනවා. ස්වාමීනි හරියට බලවත් පුරුෂයෙක්, මහා හැඟට හයිය හත්තිය තියෙන මිනිහෙක් ඇවිල්ලා හොඳට කැපෙන ආයුධයකින් මගේ හිස් මුදුනට අනිනවා වගේ, බලවත් ආයුධයකින් පහර දෙනවා වගේ ඔළුවේ කැක්කුමක් එනවා. ඒ වේදනාව ඉවස ගන්නට බෑ කිව්වා. මේ මැරෙන මොහොතේ එන වේදනාව, කායික වේදනාව.
අපිට තාම ඇවිල්ලා නැහැනේ මේ ජීවිතේ. එනකොට එනවා ඒවා. කියනවා ස්වාමීනි ඉවස ගන්නට බෑ. ඔළුව පුපුරන්ට කැක්කු. ඒ විතරක් නෙමෙයි ස්වාමීනි, මගේ වේදනාව අඩු වීමක් නැහැ. මැරෙන මොහොතේ හරි රෙදෙනවා. හරියට අඟට හයිය හත්තිය තියෙන මිනිසෙක් ඇවිල්ලා ලණුවක් මේ ඔළුව වටේ පටලවලා, හොඳ ලණුවක් පටලවලා ඒ වරපොට හුත්තට තද කරනවා වගේ. දැන් ලීයක් දාලා තද කරන්නේ. ඒ වගේ හුත්තට තද කරනවා වගේ පුපුරන්ට කැක්කුම් මගේ ඔළුව. වේදනාවෙන් ඇදුම් කනවා. දැන් හිතන්නකෝ අපිටත් මේ වගේ මොහොතක් එනවා. ඒ මොහොතට කායික වේදනාව යට කරගෙන අපේ හිතේ මේ සිතක් වඩන්න පුළුවන් නේද? හිතන්න අපේ මේ වගේ දුක් වේදනාවක දැන් චූටි බඩේ කැක්කමට කෑමර දෙනවා. චූටි ඔළුව කැක්කමට මරා ගන්නවා. චුට්ටක් එහෙම හෙවෙන්න බෑ, එකෙක් නෑ මට උදව් කරන්න කියලා අපි කියවෙන්නේ නැද්ද අපිව කටින්? මේච්චේ දරුවේ මල් වෙනවා, එකෙක් නෑ දැන් බලන්න, මෙවුන් මං හැදුවේ මේ වෙනුයි කී කියා සාප දුන්නට ඒක ඉවස ගන්නට හයියක් නෑනේ. ආන් ඒකයි අසරණ වෙනවා කියන්නේ. මේ වේදනාව අපිට එනවා ඉස්සරහට. ආන් ඒ වෙලාවට සිහි කරගන්න ධර්මයක් නැත්තම් අපි අසරණයි. අන්තිම අසරණයි. ඒන් ඒ වෙලාවේදී ස්වාමීන් වහන්සේ කියනවා පග්ගුණස ස්වාමීනි, මගේ බඩේ කැක්කුමක් එනවා පෙරලි පෙරලි. හරියට මා දක්ෂ හරක් මරන්න දක්ෂයෙක් පිහියක් අරගෙන හරකගේ බඩවැල් ටික කපනවා වගේ හෙට මෙහෙට. මගේ බඩ ඇතුළේ වේදනාවෙන් කැක්කුම් දෙනවා. මේ මැරෙන වඩුවක් නම් පේන්නේ නැහැ මේ වෙලාවේ. භාග්‍යතුන් වහන්සේට කියනවා ඊට පස්සේ කියනවා ස්වාමීනි, ඒ විතරක් නෙවෙයි, ගිනි ගොඩක් ගාවට අරන් ගිහිල්ලා මාව ගින්දරට දාලා රත් කරනවා වගේ පිච්චෙන ඇඟ පුරා දැවිල්ලක් තියෙනවා. මට බේරෙන්න හරි අමාරුයි කිව්වා. භාග්‍යතුන් වහන්සේ වදාලා පග්ගුණය දැන් ඉවසන්ට. ඉවසන්ට කියලා දහම් කතාව කළා. භාග්‍යතුන් වහන්සේ එකින් එක දහම් පද පග්ගුණ ස්වාමීන්ට අවසාන මොහොත කියනවා. බණ කියලා ඉවර වෙලා හිත පහදවලා භාග්‍යතුන් වහන්සේ වැඩම කළා. වැඩම කළා ටික වෙලාවකින් පග්ගුණ ස්වාමීන් වහන්සේ මැරුණා. කලුරිය කළා. කලුරිය කළාට පස්සේ භාග්‍යතුන් වහන්සේට ආනන්ද ස්වාමීන් හවස් කාලේ ඇවිල්ලා කිනා පහුවදා ස්වාමීනි භාග්‍යතුන් වහන්ස අර පග්ගුණ ස්වාමීන් වහන්සේ මැරුණාට පස්සේ මූණ හරි ප්‍රසන්නයිනේ. අපි කියනවද නැද්ද? අපි කියනවනේ. ඒ අපි අර පවුඩර් ගාලා හදලානේ. එහෙම නෙවෙයි. කියනවා ආනන්ද ස්වාමීන් කියන ස්වාමීනි ඔබ වහන්සේ වැඩිය වෙලාවේ ටික වෙලාවකින් පග්ගුණ ස්වාමීන් අපවත් වුණා. ඉන්ද්‍රියන් හරි ප්‍රසන්නයි. ඇඟේ කලබල ගතියක් නැහැ. හරි සංසිඳිලා. අපි මැරෙන්න යනකොට කෑමොර දීලා ඇස් උඩ ගිහිලා එහෙමනේ. එහෙම එකක් නැහැ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ කියන ආනන්ද, ඉතින් එහෙම නොවී තියෙයිය. ප්‍රසන්න නොවී තියෙයිය. ඇයි ස්වාමීනි? කිව්වා ආනන්ද, ඔය පග්ගුණ භික්ෂුවගේ ඉන්ද්‍රියන් ලස්සනට පිහිටලා තියෙනවා, මූණ ප්‍රසන්නයි. ඇයි? ඔය පග්ගුණ පංච ඌරම්භාගිය සංයෝජන දුරු කළා. එද ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ බණ කියනකොට ඒ පග්ගුණ ස්වාමීන් වහන්සේ අනාගාමි වුණා. ගිහිල්ලා බඹලෝ උපදින්නේ. ඊට පස්සේ කියනවා අන්න ලස්සනට භාග්‍යතුන් වහන්සේ ආනන්දය කරුණු හයක් තියෙනවා, නිසි කලට බණ ඇහුවොත් මිනිසයාට යහපත හැදෙනවා. නිසි කලට බණ ඇහුවොත් මොනවද නිසි කලට බණ අහනවා කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිසි කලට බණ ඇසීම කියන්නේ මේක. ඔන්න භික්ෂුවක් හරි භික්ෂුණියක් හරි උපාසකයෙක් හරි උපාසිකාවක් හරි ඉන්නවා. මෙයා මොකද කරන්නේ? මැරෙන්ට ඕන්න මෙන්න. මැරෙන්ට ඕන්න මෙන්න අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා බණ කියනවා. මැරෙන්ට ඕන්න මෙන්න හුස්මා දිනකට හරියට පග්න සංසිට වගේ ඇවිල්ලා ධර්මයේ කියනකොට මෙයාට දහම් පද එකින් එක වැටහෙන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළා නිසි කලට බණ අහන එකේ වාසිය එයා සක්කාය දිට්ඨිය,
විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස, කාමරාග පටිග කියන මේ පංච ඕරම්භාගයේ සංයෝජන. ඒ කියන්නේ මේ කාම ලෝකෙට බැඳ තියෙන සංයෝජන ඔක්කොම දුරු කරනවා බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා අවසාන මොහොතේ කියන බණපදවලින්. නිසි කලට ධර්මය ඇසීම පළවෙනි එක. එයා අනාගාමී වෙලා බබලෝ උපදිනවා. ආය කාම ලෝකෙට එන්නේ නැහැ. හෙදි පිරිනුවම් පානවා. ඒක තමයි පළවෙනි ආනිසංසය. බුදුරජාණන් වහන්සේ දැකලා අවසාන මොහොතේ බණ අහන එක. දෙවෙනි එක කියනවා බුදුරජාණන් වහන්සේ දකින්නට එන්නේ නැහැ. බුදුරජාණන්සේගේ ශ්‍රාවකීක අවසාන මොහොතේ එනවා. මැරෙන්ට හුස්ම අදිනකොට. අවසාන දැන් අපිට මේක එනවනේ. මැරෙන්ට හුස්ම අදිනකොට බුදුරජාණන් වහන්සේ නැහැනේ. ශ්‍රාවකීක එනවා. ඇවිල්ලා කියනවා දැන් ඔබ ඔක්කොම අතාරින්න. දැන් මේ කාම සම්පත් අතාරින්න. දැන් දරුමල්ලෝ ගැන හිත හිතා ඉන්න එපා. ඒ උන් හිටියත් එකයි නැතත් එකයි දාලා යන්න වෙනවා. දැන් හිත පිහිටුව ගන්නට දැන් මෙහෙම හිතන්ට කියලා අවසාන මොහොතේ ධර්මයේ කියනකොට ඔන්න හිත පහදිනවා ධර්මයට. ශ්‍රාවකෙක් බණ කියද්දී එයා මරණයටපත් වෙලා අවසානට ඕරම්භාගිය සංයෝජන දුරු කරලා බබලෝ උපදිනවා. එහෙන් පිරිනුවම් පානවා. ඔන්න නිසි කලට ධර්මය ඇහිමේ දෙවෙනි කාරණේ. ආය කාම ලෝකෙට පල්ලෙහාට වැටෙන්නේ නැහැ. එහෙමත් කෙනෙකුට නැහැ. තුන්වෙනි කාරණේ කියනවා නිසි කලට බණ ඇසීම නම් බුදුරජාණන් වහන්සේ එන්නෙත් නැහැ අවසානට මැරෙන්න යනකොට. භික්ෂුවක් එන්නෙත් නැහැ බණ කියන්න අවසානට. තමන් කලින් අහපු බණපද තියෙනවා මැරෙද්දි සිහි කරන්ට. තමන් මතකේ ධර්මය හොඳට මත් දරාගෙන ඉන්නවා. එහෙනම් පින්වත්නි ආන්ගේ අවසාන මොහොතට මූණ දෙන්න අපි එහෙනම් දැන් බණ අහලා තියෙන්න ඕනෑද නැද්ද? ඕන. දැන් හිතන්න වතුර තිබහක් ආපු වෙලාවටද ලිඳ හරන්නේ ගිහිල්ලා? එහෙම නැහැ. අපේ නාගසේන මහරහතන් වහන්සේ කියනවා රජ කෙනෙකුට මිලදු රජුරවන්ට රජතුමනි වතුර තිබහ ආපුහම ලිඳ හරනවද? අනේ නැහැ කිව්වා. එහෙනම් ලිඳ හාරලා තියෙන්න ඕන වතුර තිබහ ආපුවාම බොන්ට. ආන් ඒ වගේ තමන්ට මුහුණ දෙන්න කලින් හොඳට ධර්මය අහලා ඉන්න ඕන. කලින් වීරිය කරලා තියෙන්න ඕන. එතකොට මේක තියෙන චුතිසිතේද? අවසානට චුත වෙන හිතේද වැඩ කෑල්ල තියෙන්නේ? නෑ. එහෙ ඒකට තමයි ගොඩක් අය බලාන ඉන්නේ. පුළුවන් තරම් ඉන්නකම් චූර්ණකේ ඉඳලා මැරෙනකොට චුතිසිත හදා ගන්නම් කියලා ඉන්නවා. එතනින් පස්සෙ බින්දුව. මරණින් මත බින්දුව. චුතිසිතේ නෙමෙයි වැඩ කෑල්ල තියෙන්නේ. තමන් අද ධර්මය පුරුදු කළොත් එයාට අද විපාක තියෙනවා. ඒක නිසා මේක කවුරුවක් කරන්නේ අද අප්‍රමාදී වෙන්න ඕන. බුද්ධ දේශනාවේ තියෙනවා මෙහෙම. පින්ගම් මහන්නේ හිසට ගිනි ගන්නවා. මෙයා හිතනවාද හරි ඉතින් මේ ගින්න මම පස්සේ නිමන්නම්. එහෙම කතාවක් තියෙනවද? එක ඇඳුමට ගිනි ගන්නවා. මේ පස්සේ මං මේ අසව මගුල් ගෙදර ගිහිල්ලා නිමා ගන්න. එහෙම එකක් නැහැ. ගින්දර ඇවිල්ලිච්ච වහාම නිමා ගන්නට හදනවා වගේ මේ ධර්මයේ ලැබිච්ච මොහොතේ පින තියෙන කෙනා උත්සාහ ගන්නවා. නැතුව අනිත් අයට මේක නිකන් කතාවක් විතරයි. කට ගැස්මක් විතරයි. කතාවකින් ඉවර වෙනවා. ඒක නිසා පින්වත්නි අපි මේ ධර්මයේ ප්‍රයෝජන ගන්නවා කියලා කියන්නේ මේ 80 දහම් කරුණු ටික ටික මතක තියාගෙන පළවෙනි එක සුතා. හොඳට අසන්න ඕන. සුතා. දතා හොඳට දරා ගන්න ඕන. වචසා පරිචිතා වචනින් පුරුදු කරන්න ඕන. මනසානුපෙක්කිතා නුවණින් විමසන්න ඕන. දිට්ඨියා සුප්පටි විද්ධාදී තමන්ගේ ජීවිතයට ගලප ගලප මේ ධර්මය පුරුදු කරන්න ඕන. කරුණු පහක්. ආන් එහෙම පුරුදු කරගෙන හිටියොත් කෙනෙක් එයාගේ මරණින් මත් එයා මේ ජීවිතේ විශේෂත්වයක් කරගන්නේ නැහැ කියන්නේ. හැබැයි පුරුදු කරපු බණ තියෙනවා. කලින් අහපු බණ තියෙනවා. ඇයි හොඳට අහගෙන ඉන්නේ? හොඳට දරාගෙන ඉන්නවා. වචනෙම පුරුදු කරලා තියෙනවා. දැන් හිතන්න අපි සූත්‍ර කාරණාවක් ඉගෙන ගන්නවා. ඒක හොඳට අහලා වචනෙම කටපාඩම් කරගෙන ඒක නිතර කියව කියව ඉන්නවා. ඔන්න කියව කියව ඉන්නවා. ඊට පස්සේ මෙයා හිත හිත ඉන්නවා.
බත්තක ලිපේ තිලා හිත හිතලි ඉන්න වගේ දෙට්ට වෙලා. මෙයාට මොකුත් විශේෂත්වයක් කරා යන්ට වෙන්නේ මැරෙනවා. හැබැයි මෙයා කෙලින්ම උපදින දෙවියන් අතර. දෙවියන් අතර ඉපදුනාට පස්සේ සමහර භික්ෂූන් වහන්සේලා ඉර්ධි බල සම්පන්න මනෝභාවනීය භික්ෂූන් වහන්සේලා ඇවිල්ලා දෙවියන් අතර බණ කියනවා. එතකොට මෙයාට මතක් වෙනවා, මම මේක අහලා තියෙනවානේ. මම මේවා අහලා තියෙනවානේ කියන ටක් ගන්නකොට තමන්ගේ සිහිය ධර්මයේ පිහිටනවා. එහෙමත් නැත්නම් දෙවි කෙනෙක් බණ කත් කියනවා. එතකොට මෙයාට ඇහෙනවා, මම මේක පුරුදු කරලා තියෙනවානේ. මම මේක අහලා තියෙනවානේ. කලින් මතකෙට එනවා. ඒක හරියට මේ වගේ. බෙර ගහන්න දක්ෂ මිනිස්සෙකුට කැලේ අතරමංගලයිදි බෙර හඬක් ඇහෙනවා. මෙයා ඒක ටක් ගාලා අඳුන ගන්නවා. ආන් ඒ වගේ කිව්වා. බණ ටික ටික හරි පුරුදු කරලා අසලා දරාගෙන වචනයෙන් පුරුදු කර කර ඉඳලා යා මලාට පස්සේ දෙවියන් අතර උපදුනාට පස්සේ ඒ බණපද Tamanට සංවේදී වෙනවා. එහෙන් යා ප්‍රතිඵල හදාගන්න. මේ අපි කියනෙවද බුදු කෙනෙක් කියනවා මේ. ඒ බුදු කෙනෙක්ගේ වචනවල දොස් නැහැ. ඒක නිසා පින්වත්නි මේන් මේ කාරණා ගැන හිත පහද ගන්නට. හිත පහද ගන්නට. ඒක නිසා අපිට මේ ලැබිලා තියෙන අවස්ථාව මේ ධර්මයේ දැන් හතර හැම තැනම ඇහෙනවා. මූලිකව හැබැයි මතක තියා ගන්න ඕන අපි මේ අහන බණපද කාගේවත් එව්වා වෙලා බෑ. දැන් ලෝකේ හැම තැනම එක එක අදහස් කියනවා. ඔබ අහලා තියෙනවද? හැම තැනම Tamanට හිතෙනේව මට හිතෙන්නේ මෙහිමයි. ඔයාව පළවෙනි ධානයට දාලා දෙන්නම්, දෙවෙනි එකට දාලා දෙන්නම්, තුන්වෙනි එකට දාලා දෙන්නම්, සෝවාන් කරලා දෙන්නම් කී කියා හැම තැනම යනවා Tamanගේ බෙරපද. ඒක මේ වගේ එකක්. බුද්ධ දේශනාවේ තියෙනවා පින්වම් මහණෙනි, ඔන්න එක පවුලක් බෙරයක් ගහගෙන යනවා. එතකොට ඒ බෙරේට කියනවා මිහිඟු බෙරි. මේක ගහගෙන යනකොට මේ ඔන්න තාත්තා ගහගෙන ගිහලා පුතාට ඒක දුන්න පරම්පරාවෙන්. ඒ බෙර කඳේ හිලක් ඇති වුණා. පුතා මොකද කළේ? ඒකට ඇණයක් ඔබනවා. ඔබලා ගානට ඒක වහනවා. පුතා ඊළඟට තමන්ගේ පුතාට දුන්නා. ඔන්න කාලයක් යනකොට එයාගේ අතිමුත් බෙරේ සිදුරක් ඇති වුණා කඳේ. එයත් මොකද කළේ? ඇණයක් එබුවා. මේ විදිහට පරම්පරා ගානක් යනවා. යනකොට යනකොට හිල් හැදිලා ඇන ඔබලා. ඇන ගොඩාක් තියෙන බෙරේට ගහනවා ගහනවා සද්දේ ඉන්නේ. අර මුලින් ආපු සද්දේ එන්නේ. මොකද ඒකේ තියෙන්නේ ඇන. දැන් සැබෑ බෙරේ නෑ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාලා කාලයක් යනකොට මිනිස්සු මේ ශාසනයටම ආපු අය එක එක මත කියනවා. පළවෙනි ධානයට මෙන්න කඩෙන් බඩු ගන්නවා වගේ මෙන්න දැම්මා. එහෙම පුළුවන්ද? මේව මානසිකව ඇති වෙන ಗುಣධර්මනේ. ඒක නිසා පින්වත්නි තමන්ගේ මත කියන්ට ගියොත් ඒ බුද්ධ දේශනාව හැල්ලුලා යනවා. බුද්ධ දේශනාව හැල්ලු වෙන්නේ මේ මිනිස්යාට ප්‍රතිඵල ගන්න තියෙන අවස්ථාවක් නැති වෙලා යනවා. හැබැයි හඬ ඉන්නේ. ඒකලා මේක තමයි නියම සද්දේ කියලා ඔහෙ පිරිසක් අපි රහත් වුණා කී කියා ඉන්නවා. ඒක නිසා පින්වත්නි ධර්මයේ ඇසීමේදී මූලිකව තේරුම් ගන්න ඕන මේ අහන එක බුදු කෙනෙක්ගේ වචනද නැද්ද? ඒක තමයි මින්ම. බුදු කෙනෙක්ගේ වචන නම් අපි ගන්නවා, නැත්තම් ගන්නෙ. බුදු කෙනෙක්ගේ ධර්මය නම් ගන්නවා අපේ ජීවිත, නැත්තම් ගන්නෙ. මේකයි. එතකොට තමයි මනුස්සයා රැකෙන්නේ. ඒක නිසා අපිට පුළුවන් පින්වත්නි මේ ජීවිතේ මේ නිසි කලට ධර්මය ඇහුවොත්, සමහරට වයසට ගිහිල්ලා, සමහරට පොඩි කාලේ, මැදි කාලේ, තරුණ කාලේ, ඒ කතාවක් නෙවෙයි නිසි කල කියන්නේ. නිසි කල කියන්නේ ධර්මයේ ඇහුණට පස්සේ ඒ ධර්මයට හිත පිහිටුවාගෙන ඒක කරන්න ඕන දැන්. ඒක කරන්න ඕන දැන්. අප්‍රමාදී බව කියලා කියන්නේ හෙට නෙමෙයි, දැන්. දරුවන්ගේ කසාදත් ඉවර කළා, උන්ට උගන්නලා, ඊට පස්සේ ළමයිත් ඔක්කොම මේ කසාද බඳලා දීලා, ඉඩකඩම් ලියලා දීලා නිසි කලට බණ අහනවා නෙවෙයි. දැන් කරන්න ඕන වැඩක් මේක.
හිසට ගිනි ගත්ත කෙන අඒ ගින්න දැන්නීම නොවාගේ. එහෙම ඇහුවොත් එහෙම දරාගත්තොත් එහෙම වචනයෙන් පුරුදු කළොත් එහෙම සිහි කළොත් ඒ විදිර තමන්ගේ ජීවිතයට ගලපා ගත්තොත් ඒ කෙනාට පුළුවන් ටිකටික දියුණුව කරායන්ට ඒ ධර්මයට ගරු කර කර ධර්මයට පුද පුදා තමන් ඒ ධර්මයෙන් රැකවරණය හොයන්ට ඕන්නේ. කොටින්ම කියන්නේ බුදුරජාණන් වහන්සේ දවසක් එක තැනකට වඩිනකොට ස්වාමීන් වහන්සේ නමක් බණ කියනවා. බුදුරජාණන් වහන්සේ රෑ වැඩියේ රෑ වඩිනකොට දැන් ඇතුලේ දහම් කතාව ඇහෙනවා. බුදුරජාණන් වහන්සේ දොර ළඟ හිටගත්තා. දැන් බණ කතාව එක දිගට යනවා. රෑ 10යි 11යි 12යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 6 විතර වෙනකම් බුදුරජාණන් වහන්සේ හිටගෙන. ඊට පස්සේ උදේ තමයි දහම් කතාව ඉවරුනේ අර ස්වාමීන්සලාගේ. බුදුරජාණන් වහන්සේ ඉවරුනා පස්සේ දැනගෙන උගුර පෑදුවා. ඊට පස්සේ දොර ආනකොට භාග්‍යතුන් වහන්සේ ඉක්මනට ආසන පනවල අනේ ස්වාමීනි වඩින්න කියලා ආසන පනවුවා. අහනවා ස්වාමීන් වහන්සේලා ස්වාමීනි දැන් ගොඩක් වෙලාද වැඩම කළා? කිව්වා මහණෙනි මං ඊයේ රාත්‍රියේ ආවේ. අනේ ස්වාමීනි ඊයේ රාත්‍රියේ ඉඳන් ඔතන. ඔව් මහණෙනි මගේ පොඩ්ඩක් කොන්ද ටිකක් රෙදෙනවා. ඊයේ රාත්‍රියේ ඔතන එළ වෙනකන් හිටගෙන හිටියේ. මොකද මේ ධර්මය නිසා. ඇයි ඒ දහම් කතාවට බාධා කරන්න බුදු කෙනෙක්වත් කැමති නැහැ? ස්වාමීන් වහන්සේලා ඒ දහම් කතාව දවසක් ස්වාමීන් වහන්සේලා ලූණු වළඳලා ඇවිල්ලා කට ගඳයි. ඉතින් බණ කියන තැනට එන්නේ නැහැ. කතා කරොත් ලූණු ගඳ එන නිසා. භාග්‍යතුන් වහන්සේව පින්වත් මහන්නේ මොකද ඔය ඈතට වෙලා? බණ කියන තැනට එන්නේ නැත්තේ. පින්වත් භික්ෂුව මොකද ඇහුවා? කිව්වා ස්වාමීනි මං ලූණු වළඳුවා. ඒක නිසා කට ගඳ හන්ද ආවේ නැහැ. දහම් කතාවට බාධා වෙනවා නම් ලූණු අදිනම් වළඳන්න එපා. දැක්ක නේද? මනුස්සයාගේ ආරක්ෂාවට තියෙන ධර්මය කොච්චර රකින්න ඕනද? ඉස්සර ස්වාමීන් වහන්සේලා වැටකෙයි අයිෂ්ම බිබි මේ ධර්මයේ රැක්කේ කන්ට බොන්ට නැතුව. බුදුරජාණන් වහන්සේ වදාලා පාරෙන් භික්ෂුවක් යනකොට පාර අයිනෙන් කෙනෙක් බණ කියා යනවා. කිව්වා ඒ බණ කියන්න එපා කිව්වා. කුඩයක් ඉසලාගෙන ඉන්න කෙනෙකුට බණ කියන්න එපා කිව්වා. ඒක අගෞරවයක්. තොප්පියක් දාගෙන ඉද්දි බණ කියන්න එපා කිව්වා. අගෞරවයක්. බණ කියන කෙනා උඩ ආසනයක ඉඳගෙන බින කෙනෙක් බිම අහන කෙනා බිම ඉඳන් අහන්න කිව්වා. බණ කියන බණ අහන කෙනා ආයුධයක් කරන්නන් ඉන්නේ පිහියක් ඇත්තා. බණ කියන්න එපා කිව්වා. නිදියගෙන නම් ඉන්නේ බණ කියන්න එපා කිව්වා. ලෙඩෙක් නම් කමන්න නැහැ කිව්වා. ඒකයි මේ ඔක්කොම මිනිස්සයා සුවපත් කරන ධර්මයේ නිසි කලට අහන්න ඕන. එහෙම වුණොත් මෙලව සැපත් ලැබෙනවා, පරලොව සැපත් ලැබෙනවා. ඒ කාන්තේම මේ බුදු සසනේ ප්‍රතිඵලක් තියෙනවා නිසි කලට බණ ඇසීමෙන්. ඒ නිසා පින්වත්නි, මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ඇහෙන්නේ ඔබට. ඒ ශ්‍රී සද්ධර්මයේ ගැන හිත පහදගෙන ඔබ මේ විදිහට දක්වන අනුග්‍රහය ඔබට හෙවණැල්ලක් වගේ ඔබ පසින් එයි. ඔබ රකී මේ ධර්මය, ධර්මයට දිවි පුදාගෙන හිටියෝ. ඒක නිසා පින්වත්නි, අද දවසේදී ඔබ මේ රැස් කළ සියලු පිනුත් ඔබට නිසි කලට ධර්ම ශ්‍රවණයේ ආනිසංසත් ඔබට මේ ගෞතම බුදු සසුනේ උතුම් ධර්මය අවබෝධ කරගන්නටත් මේ රැස් වූ පින් බලය හේතු වාසනා වේවා. සාදු සාදු සාදු.